දුක්ඛිත ජීවිතේ නියතයි පුතා ළඟ ළඟ ලැබෙනවා කට්ටියට. දැන් බඩු හම් වෙනවා. විශ්වය සක්‍රිය වෙලා තියෙන්නේ. සක්‍රිය වෙලා කියන්නේ සක්‍රිය කරලා තියෙන කියලා මම බය නැතුව නොබියෝ කියනවා. මොකද කරේ කියන කහන් දෙන්න එපා. ඔය වගේ කාල කන්නේ කියලා පළක් තියනවද? පළක් නැහැ. මේවා පේනවත් අපිට දකින්න අල්ලන්න පුළුවන්ද? බෑ. ඒ හින්දා මේකට පිටු කියලා තමයි අපිට පේන්නේ. උඹලගේ දැක්ම මට වැඩක් නැහැ පුතා. මම මාව දකින්නවා මට ඒ හොඳටම ඇති. මට මාව දකින්නවා මිස මට උඹලා දකින්න එක මට අදාළ නෑ. උඹලට ඕන විදිහට මාව දකින්න පුළුවන්. කොච්චර හොඳට හිටියත් හැමෝටම හොඳයි කියලා පේනවද බං? ඈ නෑ නේද? දැන් මහින්ද එක කොටසකට හොඳ වෙද්දි තව කොටසකට මොකද? වැඩක් නෑ නේ. රනිල් හොඳයි වෙනවා. මහින්දයි රනිල් තව කොටසක හොඳ නෑ. තව කොටසකට ජේපි හොඳයි කියලා දෙනවා. තොපි කාටත් පේන්නේ නෑ බලා ඔවුන් තමයි මේ රට ගිලින්නේ. රුදුරු තාක්ෂයොත් නේ මං කියන්නේ මකරු කියලා උන්ට කියන්නේ මං. සල්ලි පොම්ප වෙන්නේ පිටරටවල් වලින්. ඇයි? ඒව කරලා ඊට පස්සේ උන් හිර කරනවා දාලා අපිව. ඊට පස්සේ උන්ගේ තියරි තමයි මේ මව් පොළොවට එන්නේ. දැන් පේන්නේ නැති වැඩි වෙලා පිටරටවල් වල බලපෑම් මේවට අනන්තවත්. කෝ සිංහලෝ කියලා කෝ මොක්කුද ඉන්නේ? කෝ හාමුදුරුවෝ කියලා මොන හාමුදුරුවෙක් මට එක්කවරිලා බලන්න? අර මඩ කලුපේනම් හාමුදුරුවෝ කෙනෙක් කිනා මට ඒ ඇරෙන්න මං නම් දැකලා නැහැ පුතා. මේ රට වෙනුවෙන් මිනිසු වෙනුවෙන් කතා කරන එක මං දැකලා නැහැ. නමුත් බෞද්ධ පැත්තම ඉලක්කගත කරලා නෙමෙයි මං කියන්නේ සියල්ල බලද්දී අනිත් උන් බලන්නේ පුටුව. මං යුද හමුදාවේ හිටපු එකේ. නිලතල පාමා ඔක්කොම බලන්නේ කැමති නැහැ බයයි. හමුදාවේ නීති රෙගුලාසි මාලාවේ නිලේ පාත හෙලීම තුල දැඩි විනයක් පවත්වාගෙන යන හැටි මං අත්පන අපිට දැක්ක. නමුත් මේක නිලතල බැලුවේ නැහැ පුතා. ඒවා ගැන කියන්න මං කැමති නැහැ. මගේ ජීවිත ගමනේ ඔවා කියන්නේ කිව්වම පැය ගණන් වලින් ඉවර කරන්නවත් බෑ. මම දකිනා මේක. සෙකන්ඩ් ලෙෆ්ටන් වෙලා යන ආධුනිකයා බලන්නේ ඊට පස්සේ ඔෆිසර් මේ ලෙෆ්ටන් එකට ඊට පස්සේ කැප්ටන් එකට ඊට පස්සේ මේජර් එකට ඊට පස්සේ කර්නල් ලෙෆ්ටන් කර්නල් එකට ඊට පස්සේ කර්නල් ඕමෝම බ්‍රිගේඩියර් ඕම උඩට යන්න තමයි බලව බලන්නේ ඔය කොයි එක අසිකනල්ලු පොලිසියත් එහෙම තමයි මෙතන ඉන්න පුළුවන් ඔය තරමට වැඩන්නේ නෑ මං ඇත්ත කියන්නේ පුතා මම මොකෙක්ට බය නැහැ හෙට අරන් ගිල හිරේ දැම්මත් මම බය නැහැ හිරකවල වල හිටපු එක යුද හමුදාවේ භයානකම තැන තමයි ගල්පල්ලි කියන්නේ ඒ කියන්නේ තඩත සෝදනාගාරය කියලා නම තියෙන යුද හමුදාවේ කවුරු හරි ඉන්නවද මෙතන ඉන්නද යුද හමුදාවේ ඉන්න අත උතපල්ල බලන්න ඉන්නවද යුද හමුදාවේ කවුරු හරි මොකද දෙන්නට ඈ වන් පිල් වෙන මොකද වන් එස් සර් මේ අහකට පුළුවන් මෙයාලගෙන් ඩිටෙන්ෂන් බැලක් කියන්නේ මොකද්ද? ගල්පල්ලි පනාගොඩ. කොහමද ඒක සම්බුත්? පතු පාටින් ලේ පාටින් ගහලා තියෙනවා. හොඳයිද ඒක? සිවිල් එකේ තියෙන උසාවි වගේද ඒක? නෑ ඊට වඩා ප්‍රොෆ්. මෙන් අහකට සිවිල් එකේ උසාවි අවුරුදු 10ක් ඉරගේ හිටියත් සැපයි බොලා. අවුරුදු 10ක් ඔය සිවිල් එකේ ඉරගේතරක හිටියත් සැපයි. යුදා හමුදාවේ ගල්පල්ලි ගියේකයි ඒක දන්නේ. නොගියයි දන්නේ නැහැ මං ගියේ එකෙක් දෙපාරක් යනවා ඔයගොල්ලෝ එකකින් අතර වෙන්නේ නැහැ මෙයාලා බලන්න ඕන එකකින් ගියොත් එකකින් අතර වෙනවා ආයි දෙකට යන්නේ නැහැ දෙකක් ගිහිල්ලා තව යන්නේ ඒවා වුණා අරවට වඩා උග්‍ර දේවල් මගේ අතින් වුණා නමුත් දෛවය කෝයෙන් හෝ මාව වැළක්වුවා දෙකක් දුන්නා යන්න ඒක අත් විඳින්න එපා මං දුකෙන් ගියේ නැහැ මට කිසිම තැනක දුකක් තිබුණ නැහැ